walking down this road of mine, this road that I call home. So am I wrong for thinking that we could be something for real? No, am I wrong for ආයුබෝවන්. ඔන්නිතින් ඔයාල හැමෝම අපේ අපේ අලුත් ගෙදරට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. බලන්න අපිට ආදේශය වල් කනාලි කියන ලස්සන ගමේ ලැබුණු ගේ හොඳයිද කියලා. අපේ පළවෙනි වීඩියෝ එකෙන් අප කිව්වනේ අපිට ලස්සන ගෙයක් හම්බ වුණා, අපි එතනට යන්නයි ලෑස්තින්න කියලා. මේ තියෙන්නේ ඒ හම්බුණු ගේ. ඉතින් මතක් කරන්න ඕනේ සිඤ්ඤෝරා මීනා ඉතාලි ජාතිකේ කාන්තාව අපිට හරිම උදව් කළා මේගේ ලබා දෙන්න. ඉතින් එයාටත් ස්තුතිය පළ කරන ගමන්ම බලන්න මේ ලස්සන අපේගේ. ඉතින් ගේ ගත්තට පස්සේ දැන් ඉතින් රැට කෑම ලෑස්ති කරගන්න ඕනනේ. ගේ ලැබුණට කෑම බීම අපි තමයි අවශ්‍ය විදියට සකස් කරගන්න ඕනේ. ඉතින් මේ හතර දිනාම යන්න ලෑස්ති වෙලා ඉන්නේ අපි කිලෝමීටර් 7ක් දුරින් තියෙන සුපර් මාකට් එකට. ඒකට අපි ආව මාර්ගෙම නැවත වතාවක් පහලට ගමන් කරන්න ඕනේ. ඉතින් අපි දැන් මේ ඇවිත් තියෙන සුපර් මාකට් එකට අවශ්‍ය බඩු ටික අරගෙන අපි ආයෙත් අපේ නවාතැන් පැලට ආවා. දැන් අපි රෑ කෑම ලෑස්ති කරගන්න සූදානම් වෙන්නයි හදන්නේ. අපි දැන් රෑට කන්න බඩු අරගෙන ආවා. අපි දැන් රෑට කන්න බඩු අරගෙන ආවා. දැන් තේ එකක් බොන්නයි, කෝපි එකක් බොන්නයි. නෑ නිකන් කෝපි එකක්. හිරි තේ නෙමෙයි. මෙතන තියෙන මේකේ දාලා තියෙනවා තේ. තේ තියෙනවා. මීට් කරි එකක් හදලා එතකොට අල ටිකක් තෙල් දාලා පපඩම් තියනවා. බාස්මති බත් ඇති නේද රෑට? Yo guys, I'm going. මේ අපේ අම්මාද අම්මයි උපන්දිනයට ඇවිල්ලා මොනාද හදන්නේ? අපි මස් කරි එකක් හදනවා, බාස්මති බත් හදනවා, අල තෙල් දාලා පපඩම්. පපඩම්? පපඩම් කියනවා. දැක්කම අපිට යන්න හිතුන්නේ නැහැ. ඉතින් අපි ඉන්න ගියක් ඉක්මනට හොයලා නවතින ලෑස්ති කරගත්තා. ඔන්න රෑ කෑම ලෑස්ති. හැමෝ පෙන්න කන්න. අපි ඉක්මනට ලෑස්ති කරගත්ත රසවත් කෑම දැන් හරිම මහන්සියෙන් ඉඳලා රස බලන වෙලාව තමයි දැන්.
fai ora? Gradisce noccioline o salatini? ඉතින් රැට කෑම කාලා බීලා අපි හතර දෙනාම ගමන් මහන්සියත් නිවාගෙන ඔන්න එකට එකතු වෙලා ලස්සන මූවි එකක් බලන වෙලාව තමයි මේ. ඉතින් අපි ගමන ගැන කතා බහ කර කර පරිසරයේ ලස්සන ගැන අදහස් අපි බෙදාගෙන මේ ලස්සන මූවි එක බලලා අද රාත්‍රිය මේ අලුත් ගෙදර ගත කරලා හෙට උදේම අපි ආයෙත් මිලානු බලා පිටත් වෙන තමයි සූදානම් වෙලා තියෙන්නේ. අපි මෙහාට ආවේ විශේෂ දෙයකට කියලා කිව්වනේ. ඒ විශේෂ දේ තමයි මගේ උපන්දිනය. ඉතින් උපන්දිනයටයි අපි මේ ගමට ආවේ. හැබැයි වීඩියෝ එක බලනකොට මම දැක්කා අපේ දුව මොන හරි දෙයක් හොරෙන් රහසින් ලෑස්ති කළා කියලා හිට. පුතත් ඒකට හවුල් වෙලා බලමු මොනාද කියලා. Thank you.
ගෙදරින් පිටත් වෙලා අපි මිලානෝ වලට යන්න කලින් මුලින්ම ආවේ ගමේ තියෙන පුංචි පල්ලියට. මොකද අපි ආපු දවසේ අපිට මේ පල්ලියට එන්න බැරුණා අපි හවසාව නිසා පල්ලිය වහලා තිබුණා. ඉතින් අද පිටත් වෙන්න කලින් ගමේ පල්ලියට ගිහිල්ලා ආශිර්වාද ලබාගෙන නැවත වතාවක් මිලානෝ වලට පිටත් වෙන්නයි සූදානම් වෙන්නේ. අපි දෙමේ පිටත් වෙන්නේ මිලානෝ වලට. ඉතින් දවස් දෙකක් පුරාවටම අර්දේසියෝ වල්කනාලේ කියන මේ සුන්දර ගම් පියස්සේ ගත කරා. ඉතින් ඉතාමත් අපූරු අත්දැකීම් වගේම අපූරු පරිසරයක මිහිරියාව විඳගන්න අපට අවස්ථාව ලැබුණා පවුලක් වශයෙන්. ඉතින් ඒ වගේම ඒ සියලුම දේ මේ වීඩියෝ එකට එකතු කරන්නත් අපි ලෑස්ති කරේ ඔයාලටත් ඒ අත්දැකීම් සුන්දරත්වය ලබා දෙන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන තැනකින් ඔයාලා හම්බවට එන්න බලාපොරොත්තු වෙමින් මේ වීඩියෝයෙන් අපි සමු ගන්නවා. එතෙක් ඔයාලට සුබ දවසක්. Thank you.